හොඳයි පසුගිය පාඩමින් අපි කොහොමද සිස්ටම් එකට ලොගින් වෙන්නේ ඊට පස්සේ කොහොමද ලොගින් වෙලා තියෙන ඩෑෂ්බෝඩ් එක පාවිච්චි කරන්නේ ඒත් එක්කම ඩෑෂ්බෝඩ් එකේ තියෙන මූලිකම දේවල් ටිකක් කොහොමද ආයතන කළමනා කර නැත්නම් ආයතන මැනේජ්මන්ට් පාවිච්චි කරලා තමන්ගේ වෙළඳ ව්‍යාපාරය තුල නැත්නම් හෝටල් එකේ තියෙන ආයතන ඇතුල් කරගන්නේ ඊළඟ ඒ වගේම කොහොමද අපි තමන්ගේ ව්‍යාපාරය තුල නැත්නම් හෝටල් ව්‍යාපාරයේ තියෙන හෝටල් එකේ වැඩ කරන සේවකයන් පිළිබඳ විස්තර ඇතුළත් කරගන්නේ ඒ වගේම හෝටලේට සීල්ම සප්ලයි සියලුම සේවාවල් තමන්ට ලබා දීමට උදව් කරන සැපයුම් කරුවන් පිළිබඳ තොරතුරු ඇතුළත් කරගන්නේ කොහොමද කියන මේ කාරණා තුන ආයතන මැනේජ්මන්ට් එම්ප්ලොයි මැනේජ්මන්ට් ඇන්ඩ් සප්ලයර් මැනේජ්මන්ට් කියන කොටස අපි කියලා දුන්නා ජීනියස් සොෆ්ට් HMS මුදුකාංගය ඉතින් මතක තියාගන්න ඕන කාරණාව තමයි මේ මුදුකාංගය අපි ඒ කස්ටමර්ස්ලාට ඕන විදිහට වෙනස් කරනවා නමුත් මේ තියෙන්නේ මූලික ආකෘතිය කියන එක මතක තියාගන්න මීට අමතරව ඔයාලට තව මොන හරි හදාගන්න ඕන නම් ඒක අපිට කෝල් එකක් දීලා ඩෙඩිකේටඩ් ආයතනය සහ ජීනියස් සොෆ්ට් ආයතනය හරහා ඔයගොල්ලන්ට මේ ඕනෑම දෙයක් අතුරු මොහොතේ ඕනෑම වෙනසක් සිදු කරගැනීමේ හැකියාව තියෙනවා කියන්නේ අපි ඊළඟ බලමු මේ කස්ටමර් මැනේජ්මන්ට් නැත්නම් පාරිභෝගික කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. ඉතින් පාරිභෝගික කළමනාකරණය තුළ තියෙන නිතරම මේ අපේ කස්ටමර්ස්ලාගේ විස්තර අපි තියාගන්න ඕන. ඉතින් නිතරම මේ අපි බිල් දානකොට අපි කස්ටමර්ස්ලාට වැඩ කරනකොට අපේ නිෂ්පාදන පිළිබඳව තොරතුරු අපි බිල් කඩනකොට ඒ බිල් දැමීම් ඉන්වොයිස් දැමීම් කරනකොට ඒ හැම දෙයකටම අපිට කස්ටමර්ස්ලාගේ ඩීටේල්ස් එන්ටර් කරන්න අවශ්‍ය වෙන අවස්ථාවක් තියෙනවා නැති අවස්ථාවක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා මෙතන කෑස් කස්ටමර් කියලා ඉන්නවා. ඉතින් කෑස් කස්ටමර් කියන්නේ කිසිම විස්තරයක් අපිට නොදී එයා අපිට සල්ලි දීලා බඩු අරන් යන කට්ටිය. එයාලගේ අපි ටෙලිෆෝන් නම්බර් එක ඇඩ්‍රස් එක ID නම්බර් එක මොනවද තියාගන්නේ නැහැ. නමුත් තවත් කස්ටමර්ස්ලා ඉන්න පුළුවන්. දැන් මෙතන අමල් ගත්තොත් අමල්ගේ ටෙලිෆෝන් නම්බර් එක ඇඩ්‍රස් එක දුරකථන අංක ඐඩෙන්ටි කාඩ් අංක මේ ඕන දෙයක් අපිට ඇතුළත් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකෙදි විශේෂත්වය තමයි දැන් මෙහෙම ඇතුළත් කරගත්තට පස්සේ මෙයාලට අපිට ණයට බාණ්ඩ සේවා ලබා දීම කරන්න පුළුවන්. ඒ වගේම යාළගේ ගිනුම් වෙනම අපි ළඟ තියෙනවා. ඉතින් ඒකේ තමයි තියෙන ලොකුම පහසුකම. ඒ තුලින් අපිට යාළත් එක්ක ලොකු සම්බන්ධතාවයක් වර්තා ගන්නත්, කස්ටමර්ස්ලාගේ අවශ්‍යතාව හරියට හඳුනා ගන්නත්, ඔවුන්ගේ ගිනුම් නිසියාකාරව අර පොත්වල දැන් සාමාන්‍ය කඩේක නම් පොත්වල ඒවා ලියලා තමයි බැලන්ස් කරන්න. නමුත් මෙතනදී අපිට දැන් අපි තුමු කමල් කියන කස්ටමර් අපෙන් බඩු අරගෙන ලබන මාසේ ආය බඩු ගන්න යනකොට ඒකට යාගේ පරණ බිල හොයන්න අපිට ලොකක් ගොඩක් වෙස් වෙන සාමාන්‍ය ක්‍රමයක. නමුත් මෙතනදී ඒ කස්ටමර්ගේ බිල ඉක්මනට හොයාගන්න ඒ මුදල් පියවන්න විටින් විට ඒ මුදල් පියවන අපි තුමු ෆස්ට් අමල් කියන කස්ටමර් රුපියල් 2000ක් ණයයි එයා 500 400 වතාවකට දෙනවා කියලා ඒ වගේ තොරතුරු පවා ඉතා පහසුවෙන් ඇතුළත් කරගැනීමේ හැකියාව සහ කල්පනා කරගැනීමේ හැකියාව මේ තුලින් ඔයගොල්ලන්ට හිමි වෙනවා. ඉතින් කස්ටමර් සර්ච් කරගන්න පුළුවන් ඔයාලට ඕන වෙලාවක මෙතන ටයිප් කරලා එයාගේ නම හෝ අවශ්‍ය කොටස් අවශ්‍ය විස්තරය ටයිප් කරලා ඔයම කස්ටමර් කෙනෙක් ඇඩ් කරගන්න පුළුවන් මෙතන මේ තියෙන ඇඩ් බටන් එක පාවිච්චි කරලා කස්ටම් නේම් එක NIC නම්බර් එක ඇඩ්‍රස් එක දුරකථන අංක ඊමේල් ඇඩ්‍රස් එක වෙහිකල් නම්බර්ස් ඕන දෙයක් ඇතුළත් කරගන්න පුළුවන්. ඒ දෙකම ඔන්න පේනවා මේ පහළම තියෙනවා මේ ලෝයල්ටි එක. මෙතනදී අපිට මේ නෝමල් කස්ටමර් කෙනෙක් නැත්නම් ලෝයල් කස්ටමර් කෙනෙක් ලයිට් කස්ටමර් කෙනෙක් කියලා මෙතන තෝරලා තියලා පසුව මේ පසු අංශයක ඔයාලට පුළුවන් මේගොල්ලන්ට ඩිස්කවුන්ට් රේට් එකක් හදලා තියන්න. එතකොට නෝමල් කස්ටමර් කෙනෙකුට කිසිම ඩිස්කවුන්ට් එකක් වට්ටමක් අපි දෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ලෝයල් කස්ටමර් කෙනෙකුට අපිට 10% සහ 5% ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන්. ලයිට් කස්ටමර් කෙනෙකුට අපිට ඒ වගේ තමන් කැමති 2.5%, 2%, 5% වගේ ඩිස්කවුන්ට් එකක් දීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ පහසුකම් රැසක් මෙහි තියෙනවා. ඉතින් මේක හරි සරලයි. මෙතන ඔයගලන්ට කස්ටමර්ගේ විස්තර ටික අතපත් කරන එක ඔයගලන්ට ඕන කෙනෙකුට කරන්න පුළුවන් තමන් කැමති භාෂාවකින්. ඒ වගේම මේ ඉන්න කස්ටමර් කෙනෙකුගේ තොරතුරු වෙනස් කරගැනීමේ කියවත් මේ එඩිට් බටන් එක තියෙනවා. අපි අමල්ව තෝරලා අපි මෙතන එඩිට් බටන් එක පාවිච්චි කරලා අපිට ඒ කස්ටමර්ගේ තොරතුරු පෙන්වනවා. අපිට වෙනස් කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. අපි නිකමට මෙයාට අපි ඇඩ්‍රස් එකක් දෙමු. බිබිල කියලා අපි ඇඩ්‍රස් එකක් දෙමු. වෙහිකල් නම් එක්කත් අපි නිකමට ටයිප් කරමු. අපි ආගේ ඊමේල් ඇඩ්‍රස් එකක් ටයිප් කරමු. අප මේ ඇත්තතරතුරු නෙමෙයි ඇතුළත් කරන්නේ ඔයාලට කියලා දෙන්න ඕන නිසා ඊට පස්සේ අපි සේව් බටන් එක ඉබ්බට පස්සේ ඔයගලන්ට පේනවා මේ අමල් කියන පුද්ගලයාගේ විස්තර අපිට මේ ආකාරයෙන් වෙනස් කරගැනීමේ හැකියාව අපිට තියෙනවා. හරි. ඒ වගේ ඉතින් අපිට ඕනම තොරතුරක් මේ වගේ වෙනස් කරගන්න සහ
නැවත ඕන්නම් ඇතුළත් කර ගැනීම හැකියාව වන වෙලාවක තියෙනවා. මම මේ අලුතෙන් අත් කරපු ඇඩ්‍රස් එක මකන්න. මේක සේව් නොකර ආයියා ක්ලික් කරනවා මෙතෙන්ට ගිහිල්ලා අපේ නම් තියෙන ඇඩ්‍රස් දෙකක් තුනක් තියෙනවා අපි එක ඇඩ්‍රස් එකක් අයින් කරමු. ඉතින් මේ ආකාරයෙන් අපිට මේ විස්තර වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි මේ කස්ටමර් කවුළු වෙන අයින් වෙමු. කස්ටමර් මැනේජ්මන්ට් වලින් අයින් වෙලා අපි බලමු කොහොමද මේ මොනවද මේ පේමන්ට්ස් කියලා තියෙන්නේ කියලා. මේ පේමන්ට් කියපුවම අපි ව්‍යාපාරය තුළින් කරන මේ මුදල් ගෙවීම තමයි මෙතනදී අදාළ වෙන්නේ. ඒතකොට එක්ස්පෙන්සස් කියලා අපිට ගන්න පුළුවන්. අපි හිතමු අද දවසේ අපි ඇතුළත් කරනවා අපි යම් සිද්ධයක අපි ගේනවා මොන හරි හඳුන් කුරුටියක් අපි කියමු අපි නැත්තම් අපි කියමු අපි යම් කිසි බෙගර් කෙනෙකුට දෙනවා කියලා හිඟන්නෙකුට දෙනවා කියලා අපි දාමු ඒකට මොකක් හරි කෝඩ් එකක් හරි මොකක් හරි නමක් දාමු අපි නිකමට ඕනනම් සිංගමන් කියලා දෙමුකෝ අපි නිකමට සිංගමන් කියලා දාලා අපි රුපියල් 100ක් ලාච්චුවෙන් අරන් දුන්න කියලා හිතන්න ඒක අපිට මේ වගේ ඇඩ් කරන්න පුළුවන්. ඒතකොට මේක ආයුෂුවද කියලා අහනවා. ඔව් කියලා යස් කියවත් අපි expenses successfully added. ඉතින් මේ වගේ සිංගමන් වලට ගිය මුදලක් වෙන්න පුළුවන් අපි හිතමු කොස්සක් ගත්තයි කියලා. අපි ඒකට දාමු කොස්සක් මුදල් ටයිප් කරමු කොස්සක්. මොකක් හරි තමන්ගේ අවශ්‍යතාවය අනුව ඉංග්‍රීසි ඕන විදිහට ඔයගොල්ලන් ටයිප් කරන්න පුළුවන්. අමු රුපියල් 180කට විදන් උනායි කියලා. ඉතින් මේවා මේ ලාච්චුවෙන් තියෙන මුදල් වලින් විදන් කරාම මේවා මේ විදිහට මේ ඒ ගිණුම් වලින් අඩු වෙනවා. එතකොට අපිට ඕන වෙලාවක මේ බැලන්ස් එක හොයාගන්න ලේසි. ඉතින් මේවා තමයි එක්ස්පෙන්සස් වල මේ අද එක්ස්පෙන්සස් කියලා යන්නේ. ඊට අමතරව පේමන්ට්ස් වලට ගියපුවම සැලරි කියලා තමයි. සැලරි වල නිතරම අපි දන්නවා මේ සේවකයකට සැලරි ලබා දීමක් තමයි කරන්නේ. ඉතින් සේවකයකට පඩිනඩි ගෙවීම. ඉතින් අපි බලමු මේක සේවකයෙකු දෙන්නේ කින්න අපි තාරකා මාස්වානි කියන කෙනාට 2018 ජනවාරි වල පඩිය දීමු. ක්ලික් කරමු. එතකොට මෙන්න මේ වගේ මෙතන නම තෝරලා ඒ අවුරුද්ද තෝරලා මාසෙ තෝරලා මෙතන මේ ෆයින් කියන බටන් එක ක්ලික් කරලා පස්සේ මේ වගේ මේ පැත්තට එනවා. ඊපස්සේ අපි මෙතනින් එයා ගත්ත ඇඩ්වාන්ස් පේමන්ට් තියෙනවා නම් ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට එයාට අපි එයාගේ ටෝටල් සැලරි එක තියෙනවා මෙතන. රයිට්. අපි එම්ප්ලොයි මැනේජ්මන්ට් වලින් මෙන්න මෙතනින් ඇතුළත් කරපු එම්ප්ලොයි මැනේජ්මන්ට් වල අපි දුන්න සැලරි එක එතන පෙන්නන්නේ. ටෝටල් සැලරි තුනේ ඇඩ්වාන්ස් පේමන්ට් මොනවා තරගෙන නැහැ. එයාට පේමන්ට් අපි දෙන්න තියෙනවා 33,750. අපි මෙතනින් ගිහිල්ලා අපි පේ එම්ප්ලොයි සැලරි කියන ක්ලික් කරලා අපි අද දිනේ සැලරි එකක් ගෙවමු රුපියල් 5000ක් අපි තුන්ක ඇඩ්වාන්ස් පේමන්ට් එකක් හරි කියලා. ඒක මේක සේව් කරා. දැන් උගලන්ට පේනවා දැන් එයා අරන් තියෙනවා 2018 5 රුපියල් 5000ක් අරගෙන තියෙනවා. ඒත් එක්කම එයාට අපි දෙන්න තියෙන බැලන්ස් එක තියෙනවා 28,750. අපි තුමේ අර 28,750 ගෙව්වයි කියලාද? දැන් එයාට අපි ගෙවන්න ගාණක් නේ. එයාට අපි 33,750 ගෙවලා තියෙනවා. ඉතින් මේ ආදි වශයෙන් සේවකයන්ගේ පරිණඩි කළමනාකරණය කර ගැනීමත් හැකියාව තියෙනවා. මේක මේ තොරතුරු අවශ්‍ය නම් මුද්‍රණය කර ගැනීමේ හැකියාව, සැලරි ෂීට් එකක් නැත්නම් පේ ෂීට් එකක් මුද්‍රණය කර ගැනීමේ හැකියාවත් අපිට ලබා ගන්න පුළුවන්.